භික්‍ෂූන් වහන්සලට දේශනා කරනවා මහනිනි හැම වෙලාවෙම තමන් වළඳන දංවියල ගැන කල්පනා කරන්න කියලා. සිව්පසේ පිළිබඳව කල්පනා කරන්න. එහෙම කල්පනා කරලා තමන් තමන්ටත් සිව්පසේ දෙන දායකයන්ටත් සාධහරණයක් කරගන්න වැඩ කරගන්න කියලා. මොකද මේ දානය ටික ගෙනල්ල දෙන්නේ අපි අම්ම නෙමේනි, තාත්තා නෙමේනි, සහෝදරයෝ නෙමේනි, නෑදෑයොත් නෙමේනි, අම්ම නොවිච්ච, තාත්ත නොවිච්ච, සහෝදරයෝ නොවිච්ච, නෑදෑයෝ නොවිච්ච පිරිසක් තමයි මේ සිව්පසේ අරගෙනන්නේ. එතකොට ඒ සිව්පසේ ගේන්නේ කොහොමද? සමහර අය දරුවන්ට වේල කණ්ඩ දෙන්නේ නැතුව පන්සලට දානය අරගෙනන්නේ. සමට දරුවන්ට කිරිහොදී බතුයි, නැත්තන් දරුවන්ට සම්බෝලයි බතුයි. සමහරලට දරුව ගෙදර හාමත් වෙනවා. ළමයින්ට යමක් උයල දෙන්න තියෙන මුදල භික්‍ෂූන් වහසලට දානය හදාගෙනට කැප කරනවා. එහෙම කැපකිරීම් කරලා තමනුත් බඩගින්නේ ඉඳලා මේ භික්‍ෂූන් වහන්සේලාට දානය දෙනවා කියල කියන්නේ ඒ දායකය තමන්ට යමක් බලාපොරොත්තු වෙනවා එක. සුළුපටු දෙයක් නෙමේ, මහත් ලොකු අර්ථයක් ජීවිතයට බලාපොරොත්තු වෙනවා. ඒ අර්ථය සම්පූර්ණ කරන්න බැරිවුණොත් ඒ වළඳන හැම බත් ඇටයක්ම ණයටයි වළඳන්නේ. භාගිතුන් වහන්සේ දේශනා කළේ ඒ බත් ඇට ගිලිනවට වඩා මහණෙනි ගිනි අඟුරු ගිලින එක සැපයි කියලා. ගිනි අඟුරු ගිලින එක සැපයි. එතකොට ගිනි අඟුරු ගිලින එක කොච්චර අමාරුද? නමුත් භාගිතුන් වහන්සේ ඇයි ගිනි අඟුරු ගිලින එක සැපයි කියලා කියන්නේ? ඒ ගිනි අඟුරු ගිලිනකොට මැරුණොත් ඒ ජීවිතේ විතරයිනේ. නමුත් මේ බත් ඇට දුස්සීලව ගිලලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් විඳවන්න වෙනවා. අරකනම් එක ජීවිතයකින්ම ඉවරයි. ඒකයි ඒක සැපයි කියලා දේශනා කළේ. ඒ නිසා භික්ෂුවට දේශනා කළා නිරන්තරයෙන් තමන් විමසලා ආවර්ජනය කරලා සිහියෙන් ඉන්න ඕනේ මේ සිව්පසේ භුක්ති විඳින්න සුදුසු මට්ටමින් ඉන්නවද කියලා. මේ ශාසනයේ වීර්ය වඩපු උත්තමයන්ගේ කතා දක්වලා කියන මෙන්න මේ වීර්යවන්ත චරිත අධ්‍යයනය කරන්න කියලා. විශේෂයෙන් සඳහන් කරන මහා මිත්‍යයන් වහන්සේගේ චරිතය සමහරලාට අපේ අය අහලා ඇති. මහා මිත්‍ය තෙරුන් වහන්සේ උඩ ලෙනක වැඩ ඉන්නවා. ඒ ලෙනට පල්ලෙහැ තියෙන දුප්පත් ගෙදරක්. ඒ දුප්පත් ගෙදර අම්මා මහා මිත්‍ය තෙරුන් වහන්සේට සලකන්නේ තමන්ගේම පුතෙකුට වගේ. එක දවසක් මහා මිත්‍යයන් වහන්සේ සිවුරු පොරවලා පාත්‍රයත් කරේ දාගෙන පිණ්ඩපාතය වඩින්න ලෑස්තියෙනවා. අර ගෙදරට තමයි පිණ්ඩපාතයට වඩින්නේ. එතකොට අර අම්මා තමන්ගේ එක දුවයි ඉන්නේ, දුවට කතා කරලා කතාවක් කියනවා. දුවේ, මම යනවා හේනට. නැත්තම් කොහේ හරි අය ගෙදරින් බැහැර යනවා. දුවේ, දවල්ට උඹේ සහෝදරයන් වහන්සේ පිණ්ඩපාතය වඩිනවා. අහවල් තැන තියෙනවා හාල්, අහවල් තැන තියෙනවා ගිතෙල්, අහවල් තැන තියෙනවා හකුරු, අහවල් තැන පැණි තියෙනවා. මේ සියලු දේවල් අරගෙන ඉතා ප්‍රනීත කිරිබතක් හදලා උන්වහන්සේට පූජ කරලා ඉතුරු ටික උඹ අනුභව කරපන්. එතකොට ඇය අහනවා, අම්ම මොකවත් කෑවද? මම හීල් බත් ටිකක් තිබිලා දුවේ කෑවා. අම්ම දවල්ට මොනවද කන්නේ? මට හාල් පතක් දාලා කොළ ටිකක් දාලා ඇඹුල් කැඳක් හදලා දියාපන් කියලා කිව්වා. ඕක තෙරුන් වහන්සේට ඇහුණා. උන්වහන්සේ කල්පනා කළා මහලු උපවාසිකාව උදේට හීල් බත් අනුභව කරලා දවල්ට ඇඹුල් කැඳක් වළඳන්න හදනවා. නමුත් මට තෙල් ගිතෙල් හකුරු පැණි දාලා ප්‍රණීත දන්වියලක් දීපන් කියලා දුවට කියනවා. තමන්ටම කතා කරලා කියනවා, මහා මිත්‍ය, මේ දාන වේල අද වළඳනවා නම් ඔබ ඒකට සුදුසෙක් වෙලාම වැළඳිය යුතුයි. උන්වහන්සේ නැවත පාත්‍රයේ තවිකයට දැම්ම, ඇඳ යටින් තිබ්බා. වෙනද වාඩි වෙන පළඟේ වාඩි වුණා. තීරණය කළා නැවත මේ නිවසට පිණ්ඩපාත යන්නේ සව් කෙලෙස් නසල මිසක් නැත්තං යන්නේ කියලා. වීරයෙන් වාඩි වුණා. උන්වහන්සේට පුළුවන් වුණා ටික වෙලාවක් යනකොට සියලු කෙලෙස් දුරු කරන්න. කුටියේ දොර ඇරලා බලනකොට උන්වහන්සේ දැනගත්ත තාමත් උදේ වරුවමයි කියලා. කුටිය ළඟ ගහේ හිටපු රුක්ෂ දේවතාවා උන්වහන්සේට ප්‍රශංසා කර කර වන්දනා කළා. පුරුෂාජානීයන් වහන්සේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය.
උන්වහන්සේ පස්සේ පිණ්ඩපාතයට වැඩියා. අර මහලු කාන්තාව ඇවිල්ලා අහනවා, දුවේ උඹේ සහෝදරයා දානිට ආවද? එහෙමයි අම්මි. හැබැයි මගේ ස්වාමීන් වහන්සේගේ මූණ වෙනදට වඩා අද හරි එළියයි. ඒ අස් දෙක වෙනදට වඩා අද හරි දීප්තිමත්. අම්ම සඳහන් කරනවා, දුවේ උඹේ සහෝදරයා මේ ශාසනයේ යම් අරමුණක් කරා පැවිදිුණා නම් ඒ ශ්‍රමණ ධර්මය අද මුදුන්පත් කරගන්න ඇති. ආන් එහෙම වීර්යවන්තයන්ට තමයි මේ ශාසනය සුදුසු කියලා ධර්මය සඳහන් කරන්නේ.